අපි අද මේ මුළුදීලා ඉන්නේ ලංකාවේ පෞද්ගලිකංශයේ සේවකයන්ගේ විශාලතම වෘත්තීය සමිතියේ 25 වෙනි සංවත්සරයට. අපි ආපු ගමන් මඟ පිළිබඳව කෙටි සමාලෝචනයක් ඔබ අපි කරගත්තා. ඔබ මීට මොහොතකට පෙර මේ දිස්සුණු වීඩියෝෙන් දැක්කා අන්තර් සමාගම් සේවක සංගමයේ ආපු ගමන් මඟ පිළිබඳව එහි ඉතිහාසය. ඒ ආරම්භක සමාජිකයන් මේ වේදිකාවේ ඉන්නවා. ගාමිණී රත්නායක සහෝදරයා, හෙට්ටිආරච්චි සහෝදරයා, පියදාස සහෝදරයා, සෝමදාස සහෝදරයා මේ වේදිකාවේ ඉන්නවා. අපේ රේණුකා සහෝදරී මේ වේදිකාවට අලුතෙන් එකතු වෙච්ච සහෝදර සහෝදරියන් ඉන්නවා. මේ අන්තර් සමාගම් සේවක සංගමයේ සහකාලෙස අපිත් එක්ක අලුතෙන්ම එකතු වෙච්ච සහෝදර සහෝදරියන් අද මෙතන ඉන්නවා. ඔබ හැමෝම දන්නවා මේ 25 වෙන සංවත්සරයේදී ඔබ අපේ බොහෝ ගෞරවයන් කීර්තියක් එක්ක සංගමයට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්නේ. අප ඉතිහාසයේ ආරම්භ වෙනකොට අපිට එහෙම ආරම්භය බොහෝ ගෞරවයන් කීර්තියක් එක්ක නෙමෙයි අපි හිටියේ. ඒ ඉතිහාසය අපිට බොහෝ දුෂ්කර වුණා. ඒ දුෂ්කර ඉතිහාසය ඇතුලේ අපි ආපු ගමන් මඟ 98 අවසානයේ 99 වගේ කාලවල අපිට හම්බ වුණ ගොඩක් වහලා දාපු ආයතන. අපිට ආවේ ගොඩක් නඩු. අපේ ජානක සහෝදරලා, අපේ නීති කමිටුවේ අය, සුජීව සහෝදරයලා උසාවිවල, කම්කරු උසාවිවල ඒ මැදිහත් වෙච්ච මැදිහත්වීම් වලින් බොහෝ ආයතනවල ඒ නීති කටයුතු වලට කරපු මැදිහත්වීම් ඇතුළේ තමයි අපි ආපු ගමන් මගේ අපි ජයග්‍රහණ බොහොම ප්‍රමාණයක් ලැබුවා. මේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළේ නව සංස්කෘතියක් අපි පුරුදු කරා. අන්තර් සමාගම් සේවක සංගමය වැඩබිමේ වැඩ කරන ජනතාවට දේශපාලනය වැඩ කරන පන්තියත් එක්ක මුසු කරලා සාකච්ඡා මේසක ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා පුරුදු කරා. හාමුපුතාට සාකච්ඡා මේසයක් ඇතුලේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්නේ කොහොමද කියන කාරණේ පුරුදු කරා. එනිසා අද හාමුපුතුන්ගේ සම්මේලනය වෙන්න පුළුවන්, කම්කරු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, ඔබේ ආයතනයේ තියෙන හාමුපුතෙක් වෙන්න පුළුවන්, ලංකාවේ පෞද්ගලිකංශයේ වෘත්තීය සමිතියක් පිළිබඳ සාකච්ඡාවක් වෙනවා නම් ඒ සාකච්ඡාවේදී සැක නැතුව, බය නැතුව වෘත්තීය සමිතියක් පිළිබඳව කතා කරනවා නම් ඒ කතා කරන වෘත්තීය සමිතිය වෙන කිසිවක් නෙමෙයි, ඔබේ අපේ වෘත්තීය සමිතිය අන්තර් සමාගම් සේවක සංගමය 25 වසරක ඔබ අප දිනාගත් කීර්තිය, ගෞරවය ඒ 25 වසරක සමාජිකයන් අත්පත් කරගත්ත ගෞරවය තමයි අද අපි මේ සමරන්නේ, අද අපි මේ අනුස්මරණය කරන්නේ. එනිසා ඒ 25 වසරක් තුල අප ලබාගත්තේ බොහොමයි. අපේ රටේ වෘත්තීය සමිති ඉතිහාසය ඇතුලේ තිබුණේ අපිට මුණ ගැහුණේ සටන් බිම් බොහොමයක්. මහා දැවැන්ත සටන් අපිට හම්බුණා. වැඩ කරන ජනතාව වැඩ බිමෙන් එළියට දාලා සොච්චම් වන්දි දීලා ඒ සොච්චම් වන්දි වලට එළියට දාද්දී එහෙම බෑ අපිට වැඩ කරන පන්ති, එහෙම නැත්නම් කම්කරුවා සොච්චම් වන්දි වලට එළියට දාන්න බෑ කියලා කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරියේ වන්දි සූත්‍ර වලට එරෙහිව අපි සටන් කළා. ඒ වගේම සේවකයාගේ අරමුදල් කොල්ල කන්න ගෙනාපු විශ්‍රාම වැටු 50, ඒ විශ්‍රාම වැටු 50 තරා සේවක අර්ථසාධක අරමුදල කොල්ල කන්න හදන්නේ ඒකට ඉඩ දෙන්න බෑ කියලා අපි පටන් ගත්ත සටන කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී වෙඩි තියලා නවත්තන්න හැදුවා. රනිල් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඇමතිවරු කටුනායකට බැහැලා වෙඩි තියලා නවත්තන්න හදද්දී එදා අපි කිව්වා වෙඩි වලින් නවත්තන්න බෑ, අර්ථසාධක අරමුදලට අත තියන්න දෙන්නේ නැහැ. එදත් අර්ථසාධක අරමුදල රැක ගන්න සටනේදී
ඉදිරිී පැලින් සටන් වැදිලා සේවක අර්ථසාධක අරමුදල බේරගන්න සටනේ ඉදිරියෙන්ම සටන් කළේ අන්තර් සමාගම් සේවක සංගමය කියන කාරණය අපි එදත් ඔප්පු කරලා පෙන්නවා. එනිසා ඔබ අපි හැමෝම එතනින් නැවතුරි නෑ. 2017 රනිල් වික්‍රමසිංහ මහබැංකු බැඳුම් කර වංචාව කරන වෙලාවෙත් මහා දැවන්ත කොල්ලෙකට ලක්වුණේ සේවක අර්ථසාධක කරමුදල. ඒ වෙලාවෙත් සේවක අර්ථසාධක කරමුදල කොල්ල කණ්ඩි ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයෝ මේ රටේ තමන්ගේ අරමුදල කොල්ල කන්න ආණ්ඩුව කටයුතු කරද්දී මහා බැංකුව ඒකට ඉඩ දීලා නිශ්ශබ්ද වෙද්දී මහා බැංකුව වට කරලා අර්ථසාධක අරමුදල කොල්ල කන්න එක නවත්තන්න එදත් මැදිහත් වුණේ අන්තර් සමාගම් සේවක සංගමය කියන කබායි. අදත් ගෞරවෙන් අභිමානයෙන් යුතුව මතක් කරනවා ඒ සටනේ තිබි අපි අන්තර් සමාගම් සේවක සංගමය. ඒ විතරක් නෙමෙයි, අපේ ජපේ රටේ ජාතික සටන් හැම එකම හිටියා. 2022 දැවැන්ත සටනක් මහා දැවැන්ත ජනතා නැගිටීමක් ආවා. ඒ මහා දැවැන්ත ජනතා නැගිටීමේදී 2022 මැයි මාසේ අප්‍රේල් මාසේ අපේ රටේ මිනිස්සු වැඩ වර්ජනයකට ලෑස්ති වුණා. සමස්ත මහා වැඩ වර්ජනයක් එනවා. ඒ සමස්ත මහා වැඩ වර්ජනය අප්‍රේල් මාසේ 28 වෙනි දිනකොට රටේ හැමෝටම ආව ප්‍රශ්නයක්. මේ අවුරුදු මාසේ උත්සව මාසේ ඒ වැඩ වර්ජනය සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. හැබැයි ඒ වෙලාවෙත් අන්තර් සමාගම් සේවක සංගමය අපි කිව්වා පෞද්ගලික අංශයේ ආයතන ඉස්සරහට ඇවිල්ලා අපි මේ වැඩ වර්ජනයට උත්තේජනයක් වෙන්න වෙළඳ කලාප හෝටල් පෞද්ගලිකංශයේ ආයතන ඒ ඉස්සරහට ඇවිල්ලා අපි වැඩ වර්ජනය සාර්ථක කරන්න උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් එකතු වෙන්නම් කියලා. ඒකම ලංකා ඉතිහාසයේ සාර්ථකම හර්තාලය කරන්න දින නියම වුණා. ඒ හර්තාලයකට දින නියම වුණා මැයි මාසේ 8 වෙනිදා 1953 පස්සේ හර්තාලයක් සම්බන්ධයෙන් සාකච්ඡාව සමාජයේදී ඒ හර්තාලය පිළිබඳ සාකච්ඡාව අන්න අන්තර් සමාගම් සේවක සංගමයේ අපේ නිදහස් වෙළඳ කලාප කටුනායක බියගම කොග්ගල ඒ වගේම අවිස්සාවෙල්ල සීතාවක වගේ වෙළඳ කලාපවලත් පෞද්ගලික අංශයේ ආයතනවලත් අපි ඒකට නායකත්වය දුන්නා. ලංකා ඉතිහාසයේ සාර්ථකම හර්තාලය කරද්දී ඒකට නායකත්වය දෙන්න ඒකට මඟ පෙන්වන්න මැදිහත් වුණේ අන්තර් සමාගම් සේවක සංගමය කියන එක අපි අද ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ කටයුතර මැදිහත් වුණේ අන්තර් සමාගම් සේවක සංගමය රටේ වැඩ කරන ජනතාවට මඟ පෙන්වන්න මැදිහත් වුණා. අද අපි හැමෝටම වැදගත් කටයුත්තකට නායකත්වය දෙන්න මැදිහත් වෙන්න ඒකට දායකත්වය දෙන්න අද ඉඩ ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අපේ රටේ මහා දැවැන්ත දේශපාලන පරිවර්තනයක්, මහා දැවැන්ත සමාජ පරිවර්තනයක් සඳහා සමස්ත සමාජයම පෙළගැහිමින් තිබෙනවා. ඒ සමස්ත සමාජයම පෙළගැහිමින් තියෙන සමාජ පරිවර්තනයේදී අපේ රටේ ආර්ථික එංජිම තමයි පෞද්ගලික අංශය. අපේ රටේ ආර්ථික 80%ක් දායකත්වය දක්වන්නේ පෞද්ගලික අංශය. නිෂ්පාදන කර්මාන්තය වෙන්න පුළුවන්, අපනයන සේවාවේ වෙන්න අපනයන ආර්ථිකය වෙන්න පුළුවන්, සේවා ආර්ථිකය වෙන්න පුළුවන්. මේ සියල්ල ගත්තාම මේ රටේ පෞද්ගලික අංශය තමයි ආර්ථික ක්‍රියාවලියේ 80%කට වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන්නේ. හරියට ඒක තමයි ආර්ථිකයේ හදවත. නැත්තම් ශරීරය ගත්තොත් එහෙම දුවවන්නේ හරියට මොළේ වැඩ කරනා වගේ ආර්ථිකයේ දුවවන්නේ අපේ රටේ පෞද්ගලික අංශය. නැහැ, පෞද්ගලික අංශය පහෝගේ කාලේ පුරාවට රනිල්ලාගේ රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්ති එක පැත්තකින් බදු, අනිත් පැත්තෙන් ණය පොලිය, අනිත් පැත්තෙන් බිල්, ලයිට් බිල්, මේවා නිසා විවිධ ආකාරයේ අඩන්තේට්ටම් වලට ලක් වුණා. කෝස්ට් එක වැඩි වුණා, කොම්පැනි කඩම් වැටුණා, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැහුණා, සේවක කප්පාදු ඇති වුණා. 2019-2024 ඇතුලේ 23 ඇතුලේ 105,000 සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබුණු සේවකයන්ට රස්සා ටික නැති වුණා. සේවකයෝ රස්සා නැති වෙලා අර්ථසාධක අරමුදලේ දායකත්වය ගෙවමින් හිටපු සේවකයන් 105ක් සේවක අර්ථසාධක අරමුදලෙන් එළියට වැටුණා. එනිසා අද ඒ සියලු දෙනා
මේ දැවන්ත දේශපාලන පරිවර්තනයට ඒ දායකත්වයේ දක්වමින් ඒ දේශපාලන පරිවර්තනය අපේක්ෂා කරමින් තියෙන වෙලාවක තමයි මේ රටේ දැවන්තම වෘත්ති සම්ප්‍රිත ව්‍යාපාරය අපි මේ 25 වෙනි සංවත්සරේ පවත්වමින් ඒ 25 වෙනි සංවත්සරයට ඒ මේ දේශපාලන පරිවර්තනයට නායකත්වය දෙන ඒ දේශපාලන පරිවර්තනයට මහා සමාජ ව්‍යාපාරයක් හැටියට ගොඩනගෙච්ච ජාතික ජන බලවේගයට නායකත්වය දෙන අනුරාධ දිසානායක සහෝදරයා සම්බන්ධ කරගෙන මේ දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත්වෙච්ච අන්තර් සමාගම් සේවක සංගමයේ අපිත් ඒ සඳහා සූදානම් කියන පණිවිඩය දෙන්න මේ එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ආයතනයක් ඔබ තවත් සේවකයෙක් විතරක් නෙමෙයි. ඔබ තවත් පෞද්ගලික අංශයේ ආයතනික වෘත්ති සමිති සහකාවක් පමණක් නෙමෙයි. මේ රටේ විශාලතම වෘත්ති සමිතියේ සමාජිකයන් ඔබ මේ රටේ ආර්ථිකයේ විශාලතම පංගුකාරීත්වයේ දරණ පෞද්ගලික අංශයේ සේවකයන්. ඒ නිසා ඔබට අපිට දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. තවමත් සංවිධානයේ නොවෙච්ච පෞද්ගලික අංශයේ ආයතන තුළට මේ පණිවිඩය ගෙන යන්න පුළුවන්. තවමත් සංවිධානයේ නොවෙච්ච අපේම සහෝදරයන් සහෝදරියන් වැඩ කරන තැනට මේ පණිවිඩය ගෙන යන්න පුළුවන්. තවමත් සංවිධානයේ නොවෙච්ච සේවා ආයතනවලට කර්මාන්ත ශාලාවලට කඩසාපුවලට මේ පණිවිඩය ගෙන යන්න පුළුවන්. අපේ රට නව පුනරුදයක් කරා ගෙන යන ඒ දේශපාලන පරිවර්තනය සඳහා සමස්ත සමාජයම පළ ගැහෙමින් තිබෙන වෙලාවක මේ රටේ දේශපාලන පරිවර්තනයට එකතු නොවෙච්ච සියලු දෙනා එකතු කර ගැනීමේ නියෝජිතයන් ලෙස මැදිහත්කරුවන් ලෙස මැදිහත් වෙන ඔබ අපි හැමෝටම දැන් වගකීම සහ කාර්යභාරයක් පවරාගෙන වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද අන්තර් සමාගම් සේවක සංගමේ 25 වෙනි සංවත්සරයට එකතු වෙච්ච ඔබ අපි හැමෝටම මේ සමාජ කාර්යභාරය සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. අපි හැමෝම මූණ දෙමින් තියෙන ආර්ථික අර්බුදය ඇතුලේ ඔබ අපි හැමෝම දන්නවා අද අපි ජීවත් වෙන්න ඕන නිසා මිස අපිට ලැබෙන වැටුප ජීවත් වෙන්න පුළුවන් වැටුපක් නෙමෙයි. අපි හැමදාම වාර්ෂික වැටුප වැඩිවීම පිළිබඳ සාකච්ඡාවේ දින්නේ ජීවන වියදමට අඩු වැටුපක. හැමදාම අපිට වැටුප් සාකච්ඡාව තියෙන්නේ හැමදාම පටන් ගන්න තියෙන්නේ වැටුප් සාකච්ඡාව ඉතාම පහළ මට්ටම් වල ඉඳන්. අපි දන්නවා කර්මාන්ත ශාලා තරබුදයක තමයි තියෙන්නේ සමහර විට. නමුත් නිෂ්පාදන වැටිලා කර්මාන්ත ශාලාව අරබුදයක තියෙන වෙලාවක අපිට දෙපැත්තම හිතමින් සාකච්ඡා කරන්න තියෙන වෙලාවක ආණ්ඩු මේ රට බංකොලොත් කරලා ආර්ථික බංකොලොත් කරලා ලෝකෙ ඉස්සරහා ආර්ථිකය බංකොලොත් කරපු වෙලාවක රටේම සියලු දෙනාට එකතු වෙලා මේ රට නැවත ගොඩනගන දේශපාලන පරිවර්තනයක් හැඳවන්න ඕන වෙලා තියෙන වෙලාවක ඒ වෙනුවෙන් අපි හැමෝටම දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ වැඩ කරන පන්තියේ ජීවන වියදමට සරිලන වැටුපක් වැඩි කර ගැනීමත් ඒ වගේම මෑන් පවර් වහල් ක්‍රමය වැනි සේවක ක්‍රම මේ රටින් අවසන් කරලා වැඩ කරන වෙලාවට ඒ වගේම වැඩ කරන පැය ගානට Tamanට සරිලන වැටුපක් ලබා ගැනීමත් ලෝකයේ දියුණු වෙමින් පවතින සමාජයන් තුළ අද පැය 8 වැඩ දිනේ වෙනුවට පැය 6ට වැඩ දිනේ කෙටි වෙමින් පවතිනවා. ඔවුන්ගේ ජීවිත සතුටින් ගෙවන ජීවිත බවට පත් වෙමින් තිබෙනවා. එනිසා ඒ රටවල් දියුණු වෙනකොට ජීවත් වෙන මිනිස්සු සතුටින් ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙමින් තිබෙනවා. අද අපේ ජීවිත සතුට අහිමි වෙච්ච සතුට වෙනුවෙන් හැමදාම දුක් විඳින මිනිස්සු බවට අපිට පත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එනිසා අපේ රට මෙතනින් එහාට ගෙනියන්න ඒ වෙනුවෙන් අපේ රටේ මිනිස්සුන්ට රස්සාවෙන් එළියට ගිහිල්ලා එමෙ නැත්තම් විශ්‍රාම ගියාට පස්සේ තවත් රස්සාවකට යන්න වෙච්ච වටපිටාවක් පෞද්ගලික අංශයට තියෙන. රස්සාවෙන් විශ්‍රාම ගිහිල්ලා රස්සාවකට යන්න වෙච්ච වටපිටාව වෙනුවට රස්සාවෙන් විශ්‍රාම යනකොට විශ්‍රාමයක් ගන්න පුළුවන් සමාජ පරිවර්තනයක් අද අපේ රටට කැඳවන්න අපි හැමෝටම දේශපාලනය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි ඒ දේශපාලන පරිවර්තනය මේ සමාජයට කැඳවීම සඳහා මේ රටේ සියලු සමාජ කණ්ඩායම් මේ රටේ වෘත්තීය වේදීන් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ගොවි ව්‍යාපාර මේ රටේ ධීවර ව්‍යාපාර කාන්තාව තරුණයෝ කලාකරුවෝ ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවෝ සියලු දෙනා අද එක මිටට
ඒක තැනකට එකතු වෙමින් තිබෙනවා. ඒ තමයි හෙට දවසේ එළඹෙන 21වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මුළු රටම එක මිටට එකතු කරන මහා දැවැන්ත සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජනාධිපති කරන සටන දිනන රටම එකට අනුරට බාර දෙන සමාජ පරිවර්තනය වෙනුවෙන් රටම පෙළගස්සන්න මුළු සමාජෙම පෙළගෑමින් තියෙන වෙලාවක තමයි අපේත් අද මේ 25 වෙනි සංවත්සරේ පවත්වමින් තිබෙන්නේ. ඒ නිසා අන්ත සමාගම් සේවක සංගමේ අපි හැමෝටම මේ 25 වෙනි සමරුවේ සිට ඉදිරි දින කිහිපය ඇතුළේ කාර්යභාරයක් පවරාගෙන අද ගෙදර යන්න වෙලා තියෙනවා. ඒ සාදෝ ඔබ වැඩබිමෙන් එළියට අද සමුලොට ආපු ඔබ අද ගෙදර යනකොට වැඩබිමට යනකොට ඔබට තව බොහෝ අය මුණ ගැහිවි. ඔබට ලැබෙන දුරකථන ඇමතුම් බොහොමයක් තිබේවි. ඔබ තවත් බොහෝ අයට කතා කරලා මේ පණිවිඩ කියාවි. ඒ නිසා අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස ඔබත් එක්ක පහුගිය වසර 20ක් තුළ අපි මේ අරගලය කරා. අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස 2004 සැප්තැම්බර් මාසේ පවත්වපු සමුළුවේ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස මම අන්තර් සමාගම් සේවක සංගමයේ වැඩ බාරගත්තේ. මට අන්තර් සමාගම් සේවක සංගමයේ අවුරුදු 20ක් දැන්. සමන් හිතනවා මේ අවුරුදු 20ෙම ඔබත් එක්ක මම වැඩ කරද්දී මේ දේශපාලන පරිවර්තනය පිළිබඳව, මේ සමාජ පරිවර්තනය පිළිබඳව, මේ දේශපාලන වෙනස්කම පිළිබඳව අපි ඔබත් එක්ක සාකච්ඡා කළා. දැන් ඔබ අපි එකට දැකපු හිණය අපි කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක අත්හරින්න පුළුවන් සටනක් නෙමෙයි. මේක අපි අපේ දරුවෝ වෙනුවෙන් දැකපු හිණය. මේක අපිට අපේ දරුවන්ට දෙන්න තියෙන හොඳම තෑග්ග. මේක අපි මේ සමාජය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය. මේක වෘත්තීය සමිති ව්‍යාපාරයක් වැඩ කරන පන්තිය අපේ රට වෙනුවෙන් කරන්න තියෙන හොඳම ආයෝජනය. ඒක නිසා මේ ගේම් එක ගහලා මිස නවත්තන්නේ නැහැ. ලබන 21 මේ රටේ ජනපති ලෙස අනුර සහෝදරයා පත් කළා මිස ආපසු හැරෙන්නේ නැහැ කියන අදිස්ථානයෙන් මේ ගමන යන්න එකතු වෙමු කියන පණිවිඩය අරන් යන්න තමයි අපි දැන් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියන්ට අපි ඉල්ලනවා අපේ මේ පණිවිඩය අරන් අපි ආපහු යමු. අපි අපේ සහෝදර සහෝදරියන්ට, අපි අපේ ඥාතීන්ට, අපේ දරුවන්ට, අපේ දෙමව්පියන්ට, අපිට මුණ ගැහෙන හැමෝටම අපි මේ පණිවිඩය කියමු. ඒ නිසා වැඩ කරන පන්තිය ලෙස හැමදාම සටන් කරපු, හැමදාම අරගල කරපු, හැමදාම අරගලවල අපි දැකපු ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් අනුර සහෝදරයා මීට මොහොතකට පෙර ඔබට කිව්වා අපි හදාගන්න ඕනේ ආණ්ඩුව අපිට හැමදාම අරගල කරන්න ආණ්ඩුවක් නෙමෙයි. ආණ්ඩුවට ජනතාවගේ දුක තේරෙන්න ඕනේ, ජනතාවගේ ප්‍රශ්න තේරෙන්න ඕනේ. එනිසා ඒ හදන ආණ්ඩුව ජනතා නියෝජිතයන්, වැඩ කරන ජනතා නියෝජිතයන්, ජනතා නියෝජිතයන් සමග හැදෙන ආණ්ඩුවක් වෙන්න ඕනේ. එනිසා වැඩ කරන ජනතා නියෝජිතයන් සමග එළඹෙන 21වෙනිදායින් පසුව ඊළඟට හැදෙන ආණ්ඩුව මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද දායකත්වය හැතුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේද බලාපොරොත්තු අරමුණු ඉටුවෙන මේ රට ගොඩනගන පොහොසත් රටක් හදන ලස්සන ජීවිතයක් ගැන සැබෑ ලෙස මේ රට ගොඩනගන ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන්, රජයක් ගොඩනැගීම වෙනුවෙන් ලබන 22 වෙනිදාට රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැහෙන්න පෞද්ගලික අංශයේ සේවකයා පෙළගස්සමු. ඒ වෙනුවෙන් මැදිහත්වමු. ඒ සඳහා වැඩ කරන්න ශක්තිමත් අන්තර් සමාගම් සේවක සංගමේ සාමාජිකයන් ලෙස කටයුතු කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. ඒ වෙනුවෙන් වැඩ කරන පන්තිය බලය, වැඩ කරන පන්තිය සමගිය, අන්තර් සමාගම් සේවක සංගමේ බලය, අන්තර් සමාගම් සේවක සංගමේ සමගිය. ඒ වෙනුවෙන් ගොඩනගන්න ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන්න සියලු දෙනාට ජය වේවා. අන්තර් සමාගම් සේවක සංගමයට, අන්තර් සමාගම් සේවක සංගමයට, වැඩ කරන ජනතාවට
වැඩ කරන ජනතාවට බොහොම ස්තුතියි.